मगे विस्तर महत्व हगा ओर का करुणा हगा मंकिया मम एक नमसी विश्व देखे माँ तुम्हार से तुम मिली जाऊ पानी विश्व देखे ये तो स्कूल आने का स्कूल हेताम देखा दूर है मगे वायस तुझे हम आने को स्कूल तुम भी बाहर दूरना मगे मत पुलवा आखुर आखुर गया मत पुलवा निशा बाल वायसे बाहर दिन आता मेरा ये हेताम देखा क्या स्कूल गेदरीलाम देखा स्कूल गया तम स्कूल ये निगम स्कूल ये निगम इष्ट पास स्कूल तम मम पह दिन गात पास दिन गाते इट पास मारूला हूं पंती हूं सी मारूला गोडपिटी प्राथमिक विद्यालय हतना इंग्लिश गिन गिम अवश्य निशा ये स्कूल विभाग अट अटवे पंती विभाग स्कूल विभाग दिन स्कूल विभाग के अन्न मत कमल हितुना एक काले में गुरुवर तर जन पी मत पाने स्कूल मम स्कूल विभाग के अन्न इलूम पात्र वेलावे इलूम पात्र मम विभाग गिदिया अम्मल ताता मत बल के अन्न गल मम पार मगे कर्मा तो उलट मगे गोविता हादट सूदान दिखेट करना शास्त्रीय वे मम नक्षास्त्रीय गिन गिन नक्षास्त्र रात्र की अदम बलान इव पुलवा दिया पुलवा टिकल और पाक गील हेल मत वे आगम बुद्धागम वे भोम आगम लगी मम बौद्ध कटेट आनीत पदीन विधि वेड हों बुद्ध आगम रखगण बौद्ध पत पुत्रपत्ति कटयत संपूर्ण कगण गौरवनीय विधियट बुद्ध आगम कटयत मम दिगट मुखरगणी पोएट शील समाधान मे कटयत संबंध कला मम संबंध कले मम कुदा काल मगे वायस अवृद्धपहाय विन्नट वगे अति अपे आत्तल अपे आत्ताय कियाने अम्मगे अम्मय तातगे अम्मय वे देन्नम हेकिया मुत्तल नह दे गल्लुम सीर नह इति आत्तल मट हुंगो पिंकम करेगान उदव करियो गाता कियन उगन के गाता तामत मत कियन गाता मगे मत कियन हेती इति नवगुण वाले किए लगा भावना कर नवगुण वाले एक कटोच स्कूल घील यानी गमाम सिन सुरवादट स्कूल नुगील मैं स्कूल नहीं सिन सुरवादा सेट भावना वे कटोच पिंक में कटोच गेजरी दंग आता अम्मा गे अम्मा ताता गे अम्मा गमे अम्मा गे अम्मा पार दूर ये दिन नम दूर नहीं है पर जो हेतम कमार देना मत हरियटे पिंकम कटयत कर उपदेश देना मम हर श्रद्धा युक्त ये दिन रदगन वंदना करमी ये दिन पत्ता लभमी ये पिंकम कटयत कर पंसलटियान हेन्दावट पंसलटियान पंसल ये पिंकम कर लमय का आंडिया के कतुला हाय दिन के कतुला हिटियापे ये ये काले तुम्हें हे निगम श्री सुधर्मा राम विहार विहार गम विहार पार आतीन पार गल एलुआ ये गल एलि मत वीदंग सप आप लम हाय दिन हिम हाय दिन कांड है दिला
පින්කම් කරලා සල්ලි හම්බ කරලා පන්සලේ කටයුතු බොහොම හොඳින් කරගෙන ගියා. ඉතින් ඒ කාලේ එහෙනම් ඉස්කෝලේට ගියා වයිනේ උනේ උනත් අටවෙනි ශ්‍රේණිය අටවෙනි පන්තියට තමයි එහෙනම් පාසලේ පාඨශාලාවෙන් අස්වැන්න සිද්ධ වුණේ. ඒ අස්වැන්න සිද්ධ වෙන හේතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා ඉංග්‍රීසි ගුරුවරයෙක් ඒ ඉස්කෝලේට පත් කරලා ඉවලා තිබුණා. ඉංග්‍රීසි පන්තිය ගොඩපිටිය මහාවිද්‍යාලයේ ඉංග්‍රීසි පන්තිය තිබුණා. අපේ තාත්තා ඉතින් මම බාර දුන්නා මම ගොඩපිටිය මහාවිද්‍යාලයට. පයින් යන්න මම බයිසිකල් එකක් යන මට පුළුවන් කම නැහැ. ඇත්තම දෙකමාරක් තුනක් විතර උදේට එයින් නැගිටලා පයින් යනවා ඉස්කෝලේට. ඉතින් ඉස්කෝලේ යන්න පයින් කමාට අනියතින් හොංගා කවස්සල ගෙදරෙනකොට ඉතින් දවාට කෑම තියෙන්නේ ගෙදර ඇවිල්ල තමයි. ඒ අතරේ පමණක් කාලවල්වල සමහර වෙලාවල් කෑම දුන්න අපි කෑම කෑවෙත් නැහැ කෑම ඕනත් නැහැ. ඉතින් අපිට ඒ කටයුතු කරන්න පුළුවන් ඉස්කෝලේ පැය පහක් කටයුතු බොහොම සන්තෝෂයෙන් කරගෙන ඇවිල්ලා අවසානයේදී ඉංග්‍රීසි මහත්තයා ඒ ඉස්කෝලේ අස්වුණා. අස්වුණාන් පස්සේ දැන් ඉති වැඩන්නේ ඉස්කෝල නිවුස් විභාගෙත් ආවා. ඕ දෙක තුනෝ මට එපා වෙලා ඔයින් මගේ ඉස්කෝලේ ගමන නැත්තුවනි. මට බල කරන්න අම්මයි තාත්තයි බල කෙරුවේ නැහැ. ඔබ පල්ලියම් පල්ලියම් කියලා මට බල කෙරුවෙත් නැහැ. මගේ වයසට කොට අවුරුදු 12ක් විතර වෙන්න ඇති සමහර විට ඊට වැඩිය නැහැ. ඒ කාලේ ඉස්කෝලේ නැවතුණා. ඉතින් බොහොම කණගාටු ඉස්කෝලේ ඉගෙන ගත්තට ඒක පිටහක් පේන්නේ නැහැ. ඉගෙන ගත්තට මොකද්ද මේකෙන් මේ පාණ්ඩුවේ පඩියක් ගුරුවරුකමක් ලැබුණා. ලැබිලා පාඩියක් ගත්තට ඊට වැඩිය හොඳයිනේ. අපේ තාත්තා ගොවිතැන් කුඹුරු ගොවිතැන් තමයි කටයුතු කරුවේ. කුඹුරු වැඩ තව කර්මාන්තයක් ආරම්භ කරුවා. උළු ගැඩොල් කර්මාන්තය. ඒ කටයුතු වලට මම සම්බන්ධ වෙලා එතනදලා ඉතින් හම්බ කිරීමේ කටයුතු ඉගෙනීම නවත්තලා හම්බ කිරීමේ කටයුතු කරගෙන අද මේ දක්වාම ඒ කටයුතු තමයි ඉතින් කරගෙන ආවේ. මේ අතරතුරේදී කවුරුවත් හතුරුකමක් මැරකමක් මේ කවුරුවක් මට මේ කිසිම කාලෙක සිද්ධ වුණේ නැහැ. ආයෙත් නැහැ. හතුරෙ හැදුනෙත් නැහැ. කවුරුවක් මට ගහන්න බලන්න ඒවට සූදානම් වෙලා තිබුණේ නැහැ. මමත් ඉතින් එහෙම කාටවත් එහෙම කළෙත් නැහැ. අරෝවක් ආරවුලක් නඩු අසභයක් ඒවා නඩු අසභයක් තියා නිකම් අමල තාත්තලාට විභාග කරන්න සිද්ධියක්වත් මගෙන් සිද්ධ වුණේ නැහැ කවදාවත්. මේ ඉතින් එහෙම කරගෙන ඇවිල්ලා තමයි ඉතින් පසු කාලෙකදී අවුරුදු නම් මතක නැහැ ඉතින් විවාහ ජීවිතයට ඇතුළත් වෙන්න තාත්තගේ අම්මගේ බල කිරීමෙන් ඒ කටයුතු වලට බැස්ස. ඊට පස්සේ ඉතින් විවාහ ජීවිතයේ පවුල් ජීවිතයේ කටයුතු ওই මහතුන්ට කිව්වේ නැතුවට හිතාගන්න නැහැ කිනිය. එතන හිටලා ඉතින් අද මේ වෙනකන් කිසිම කෙනෙකුගෙන් හතුරු උපද්‍රවයක් මට ඇති වුණේ නැහැ මේ තාක් කල්. මගෙන් කිසි කෙනෙකුට වරදක් සිද්ධ වෙලාත් නැහැ. ඉතින් ඒ කියන්නේ අපිට අපි හේනේගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානේ හැර ඊට පස්සේ එතු වුණා ආරණ්‍ය කියාඩු ආරණ්‍ය සේනාසනේ ගරුතර ඒ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ලැබමින් යහපත් ජීවිතයක් ගත කරන්නට පුළුවන් වුණා. ඒ ජීවිතයේ අද විවාහ දිවියට පත් වෙලාත් ඒ ජීවිතයේ වෙනස් වුණේ නැහැ. එහෙමම යහපත් ජීවිතයක් ගත කරගෙන දැන් ඉතින් දරුමල්ලොත් වෙලා දැන් බොහෝ කලක් වුණානේ. ඉතින් දරුවොත් දැන් නාකි වෙලා ඉතින් මමත් නාකි වෙලා හොඳින්ම කටයුතු කරගෙන කිසිම දරුමල්ලෙකුගේවත් දෙමව්පියන්ගේවත්
ආතමුත්තගේවත් හිත් සිදුවීමේ අවස්ථාවක් මම ගෙන් සිද්ධුුනේ නැහැ. ඒ වගේම ඒ ඇත්තන්ගෙන් මටත් එහෙම හිත් සිදුවීමක් හිතේ වෙනස් කිරීමක් ඇති වෙන්න හේතුවක් උනේම නැහැ. යහපත්ව යහපත් සිටුවිලි පවත්වමින් යහපත් සිටුවිලි ක්‍රියා කරමින් යහපත් ජීවිතයක් ගත කිරීමට පුළුවන් වුණු බව මම ඉතාම ප්‍රීතියෙන් ප්‍රකාශ කරන්නට කැමතියි. මට වයස බොහොම අඩුවෙන් තමයි ඉස්කෝලෙට බාර දීලා තියෙන්නේ. නම ගෙදරට භාවිතාවට තිබුණ සෝමානිස් කියලා. ඒක හැඳුනුම්පතක් තියෙනවා. ඉස්කෝලෙට බාර දීලා තියෙන්නේ දියස්. දියස් කියන්නේ අකුරු තුනයිනේ. ඉලන්දාරිපුරගේ දියක් නාමේ ඉලන්දාරිපුරගේ මතකේ නාමේ ඉලන්දාරිපුරගේ නම දියස්. ඉතින් ඕක තමයි අපේ වැඩිමල් සහෝදරයෙක් හිටිය එක්කෙනයි. අපේ අයියාගේ නම අයිපි ඉලන්දාරිපුරගේ කිරිනේරිස් අයියාගේ නම. තාත්තගේ නම බාරොන්චි. බාරොන්චි නම් බාරොන් නෙවෙයි බාරොන්චි නම. බාරොන්චි කියන්නේ ඉලන්දාරිපුරගේ ඉලන්දාරිපුරගේ බාරොන්චි. අම්මා කිරිමයියෝ. අම්මගේ නම කිරිමයියෝ. අම්මගේ අම්මයි නම දන්නේ නැහැ අසි. තාත්තගේ අම්මයි නම තාත්තගේ අම්මයි නම ඒක මතකයකට එන්නේ නැහැ. මගේ වැඩමල් මට වැඩමල් අයියා. අයියාගේ නම කිරිනේරිස්. ඒ අයියා ඉස්කෝලේ යන්න ගිහිල්ලා මමයි ඔප්පු දෙන්නම පන්ති දෙකේ හිටි. පන්ති දෙකේ ඉන පස්වෙනි පන්තියේදී අයියා පේල්ලුණා. එතකොට මම හතරවෙනි පන්තියෙන් පහට පාස් වුණා. දෙන්නම එක පන්තියට යන්න සිද්ධ වුණේ. අයියා නැවතුණානේ ඉස්කෝලේ නොගිහිල්ලා. අයියට බැරි කියලා නැතිලා මල්ලිත් එක්ක මට බැරි ඉස්කෝලේ යන්න මම වැඩ යනවා කියලා කරු මොකද්ද කුලි වැඩකට යන ලේසි වෙලා අයියා කුලි වැඩට ගියා. තාත්තා එපැයි කිව්වෙත් නැහැ. එපැයි කිව්වට අයියා අහන්නේ නැහැ. අයියා හරි දාමරිකයි. අයියා දාමරිකයි. ඉතින් මම නම් ඉස්කෝලේ ගියා. ඉතින් එතන හිට තනියෙන් අක්කල දෙන්නෙක් හිටියා. ලොකු තාත්තගේ දූරු දෙන්න ඒ අකල දෙන මම ශක්කගෙන ඉස්කෝලේ ගියා. හේනගමට හේනගම ඉස්කෝලේ. ඉතින් මේ දක්වාම ඒ කටයුතු ගිනීම කටයුතු කරගෙන ආවා. අපේ අයියා ඉතින් ඉස්කෝලේ නොගිහින් එළියට අපේ අයියා වෙදකම ඉගෙන ගත්තා. සර්ප වෙදකමයි හාන්දි වෙදකමයි ඔය දෙක ඉගෙනගෙන බොහෝම ප්‍රසිද්ධ නයිකාලා ආවම ඒ විසට වෙදකම් කරලා බෙහෙත් සමලති මමත් අවුල් වෙලා ඒ බෙහෙත් සමලන්න කටයුතු වලට උදව් කරගෙන ඒ බොහෝම දක්ෂ නයි වෙදා වුණා අයියා. මම ඉතින් වෙදකමට බැසි නැහැ. මම කර්මාර්ථ කරගෙන අපේ පළමුවෙන්ම අපේ තාත්තා පළ කෙරුවා. සිංහල උළු කිරිමැටි කොටු දාලා කිරිමැටි වලින් කපලා පුච්චල් පෝරන් ගහලා පුච්චල විකුණන රුපියල් 7යි 1000ක් 1000ක් රුපියල් 7යි පෝරණුවක් 10000ක් හරි ගැසෙනවා. ඉතින් 10000ක් විකුණ ගන්න ඇති 10000ම විකුණම හම්බ වෙන්නේ රුපියල් 70නේ. රුපියල් 70 දැන් වගේ නෙවෙයි සෑහෙන වටිනවා. ඒ කාලේ හාලු සල්ලියලට ගැන සිද්ධ වුණ අපට. අපේ තාත්තා ගුහිතන් කුඹුරු හුඟක් වැඩ කෙරුවා. ඒ වුණාට දරුපල්ලේ කාණ්ඩේ දරුව හුඟක් වැඩි වුණානේ. පවුලේ 10ක් 12ක් විතර කෑමට ඉන්නවා. සහෝදරියෝ පිටින් කාණ්ඩේ එකතු වෙලා උනාම ඉතින් 10ක් 12ක් වේලකටි කෑමට ගෙදර හිටියා. අම්මා ඉතින් කෑම හදලා දෙනවා. ඔය අර උළු කර්මාන්තේ උළු 1000ක් පිටල දෙන්නේ රුපියල් 7යි. අපේ අයියා ගැන මං කිව්වනේ. ඔව්. අපේ අයියාගේ නම කිරිනේරිස්.
රැකියාව කෙරුවේ තාත්තා වගේම ගොවිතැන් ආදී කටයුතු වලට යෙදුණ හේන් අපට හේන් තිබුණා. ඒ හේන් ගැවත් ගොවිතැනයි කුමරු ගොවිතැනයි දෙක තමයි අය මූලික වුණේ තාත්තා එග උපදෙස් අනුව. ඉතින් අයියාගේ පසුපස අපිත් යනවා. අපිත් ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා කුමරු වැඩයි හේන් වැඩයි දෙකම කරගෙන ගිහිල්ලා ඉගෙනීමේ කටයුතු තුන අතනින් නැවැත්තුවා. ඇතු ඇති අපේ මල්ලි හිටිය මගේ දැනුත් ඇතිව එහෙ සමහර විට ඒ අයි මේ හිතුවක් කාරයි ඒ අයි ඉතින් මත්තැන් වලටත් ආබැයි වෙලා ඒ අකීකරු වෙන අපිට අපට සිසින් අකීකරු වෙන මල්ලි. ඉතින් මට නංගිල හතර දෙනෙක් හිටියා. නංගිල හතර දෙනාම බොහොම හොඳින් ඒ කටයුතු සම්පූර්ණ කරලා අම්මයි තාත්තයි අපටත් හැක් පමණින් උදව් කරලා අපි සම්බන්ධ වුණේ ඒවා හරි හම්බ කරගන්න පැය රංගිලාට අක්කලාට හැඳින් පැළඳුම් ගන්නයි තවත් ලෙඩට බෙහෙත් වලටයි කෑමටයි සල්ලි ඕනනේ ඒ සල්ලි හම්බ කරන්න අපි අයියායි මායි දෙන්නම හවුල් වෙන තාත්තටම මට විසයක් නෙමෙයි හවුල් වෙලා කිසිම වාද වේදයක් නැතුව කටයුතු බොහොම හොඳින් කරගෙන ඇවිල්ලා අයියා වයස 29 වෙනකොට අය නැති වුණා. අය නැති වෙලා ඊට පස්සේ මල්ලි ඉන්නවා නංගිල ඉන්නවා. නංගිල තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් අපි ඈත නෙවෙයි ළඟ ළඟ මේ ගමේම තමයි වදින්තු වෙලා හිටියේ. ඈතකට තියගොල්ලෝ මාතර වගේ ගම්වලට තමයි නංගිල අක්කලා එක්කෙන හදෙන්න එහෙම යන්න සිද්ධ වුණේ විවාහ කරලා ඒ ඈත ගම්වලට. අයි මල්ලි මමයි ඉතුරු වුණා. අයිය නැති වුණානේ. අයිය නැතිලා මැරුණා. අයිය මැරුණා මල්ලි මමයි ඉතුරු වුණා. දැනුත් අපි දෙන්න මේ ගමේ ඉන්නවා. ඉතින් බොහොම දැන් හරි. ඊට පස්සේ සමාජ සේවා වැඩ මොනවද කරේ කියන එක කියන්න. ඔව් සමාජ සේවා තමයි ඉතින් බොහොම බොහොම සන්තෝෂෙන් බොහොම උනන්දුවෙන් ඉතාම ප්‍රීතියෙන් සමාජ සේවයේ කටයුතු වලට මම ඉදිරිපත් වුණා. ඒකට තහනම් කෙරුවේ නැහැ. අම්මයි තාත්තයි තහනම් කෙරුවේ නැහැ. අම්මයි තාත්තයි උදව් කෙරුවා. සමාජ සේවා කියන්නේ අනුන්ට යහපත සිද්ධ වෙන යම් යම් දේ කතා කිරීමෙනුයි ක්‍රියා කිරීමෙනුයි රැස්වීම් බලත්වීමෙනුයි ආදී වශයෙන් අපිට පළමුවෙන්ම මගේ මූලිකත්වයෙන් මේ ගමේ කියාඩුව ගමේ මගේ මූලිකත්වයෙන් ණයදෙන සමිතිය සීමා රහිත ගම්පකාර සංවර්ධන ණයදෙන සමිතිය ආරම්භ කළා මම මූලික වෙලා. ඒක 725යි සමාජික මුදල 725යි. ඉතින් ණය දෙන්නේ රුපියල් 10යි. එහෙම කටයුතු කරගෙන ආවිල්ලා ඉතින් ඊට පස්සේ සම්පකාර සංවර්ධන සමිති ක්‍රමය ආවනේ ආණ්ඩුවෙන්ම. ඒ සංවර්ධන සමිති ක්‍රමය ආවෙන් පස්සේදී අපේ ණය දෙන සමිතිය දුර්වල වුණා. ඒක 725 රුපියල් 25 දක්වාම ගිහිලා ණය දීප ඒවා ඔප්පු ලියාගෙන ණය දීර්ණ සමිති සමහර විට ඒ සමහර ගෙවුවේ නැහැ. ගෙවුවේ නැහැ සමිති අර මුදල හීන වුණා. ඔහොම වෙලා ඒක කැන්සල් කෙරුවා. කැන්සල් කළ සම්පකාර ණයදීන සමිති බාර දුන්නා. ඊට පස්සේ තමයි විවිධ සේවා සමිති ආරම්භ වුණේ. ඊට පස්සේ ඉතින් විවිධ සේවා සමිති වලට අපි බැස්සයි ළඟට. ඔහොම සම්පකාර කටයුතු වල ඉතින් බොහොම හොඳින් ඒ කටයුතු අද දක්වාම ඉතින් කරගෙන එනවා. කාගෙන්වත් දෝෂයක් වරදක් අපවාදයක් චෝදනාවක් එහෙම මට ලැබිලා නැහැ. මගුල්ගෙවල් වල ආර්ථික කිරීම සංවිධාන කටයුතු කිරීම මට ඉගැන්වුවේ බාප්පා. අපේ තාත්තගේ මල්ලි කෙනෙක් සිටිය ඇදුරෙක්. ඒ බාප්පා තමයි ආර්ථික කියන්න ඉගැන්වුවේ. ආර්ථික කිරීම විතරක් නෙවෙයි මංගල කටයුතු කරන අවස්ථාවල්ද සභාවේ කතාබස් කිරීමට සංවිධානය කිරීමට
මගේ ගෙදර කටයුතු න්‍යායපත්‍රයක් හදලා දීලා ඒ ගෙදර කටයුතු සම්පාදනය කරන්න මට පුහුණු වුණා ඒ අපේ බාප්පගේ මූලිකත්වයෙන් ඒකේ බොහොම හොඳින් අද දක්වාම කරගෙන එන අදුරු බාප්පා තමයි පිරික් කියන්න මට පුරුදු කෙරුවේ බාප්පා පිරික් වලට යනවා පිරික් කියන්න යනවා ඉතින් මමත් එක්ක ගිහිල්ලා මට යාන්තම් පිරික් පිටේ අකුරු කියන්න පුළුවන් ඒකට බාප්පා ළඟ තියාගෙන කියන එකට මමත් කියලා පිරිත් කියන පිරිත් දැන් ඉතින් පිරිත් පොතේ අවසන් කර දක්වාම කියන්න පුළුවන් වුණා ඒක ඉගෙනවා පිරිත් කියන්න පුළුවන් වුණේ එහෙමයි ඒක මහානුභාව සම්පන්නයි බොහොම ගෞරවයෙන් යුක්තව පිරිත් දේශනාවල් ආටානාටි සූත්‍රය විසිගිලි සූත්‍රය ආදි වශයෙන් සූත්‍ර වශයෙන් කියනකොට ඒවයි අමාරු සූත්‍ර තියෙනවා අමාරු සූත්‍රයක් අනිත් තව හය දෙනෙක් අත්නෙක් ඉන්නෝනේ පිරි කියන්නේ කාණ්ඩ එනවා ආවට ඒ කාණ්ඩෙට සමහර ඒවා බෑ ඉතින් ඒ බැරි ඒවා තමයි බැරි ඒවට තමයි මම කියන්න මට තමයි පළවෙන්නේ මට කියන්න බැරි එකක් පිරි පොතේ නැහැ ඒවන් නම නවකාර්ය කියලා ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා සාවත්්‍යයන් විහෙරති දේතවනි අනාථ පින්ඩිකස්ස ආරාමය අතකෝ අදේව පුත්තුව ආරම්භරාහුම් අසුරින්දංග අතාය බත් අද්භාසී බහූ දේවා මනුස්සාච මංගලානය අතිින්තයුම් ආකංකමාන අසුත්තානං බෘහි මංගලමුතමං ඒතේන සත්‍යවද්‍යේන සොත්තිතේ හෝතු සබ්බදා ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්්‍යයන් විහෙරති ජේතවනේ අනාථ පෙන්ඩිකස්ස ආරාමී අතකෝ තන්දිමා දේවපුත්තෝ ආරබ්භරාහුං අසුරින්දං ගාථාය අජවාසී තාත්වල ආදේශ පාලන වශයෙන් යුඑන්පිය තමයි තාත්වල එක්සත් ජාතික පක්ෂය තාත්වල කටයුතු කෙරුවේ ඉතින් අපි පුංචි කාලේ පළමුවෙන් දැන ඉස්කෝලෙන් අසුණු ගමම්ම ඕවට බහිනවනේ ඉතින් ඒ ගමම්ම තාත්ත කරපු යුඑන්පිය කටයුතු අපටත් කරන්න සිද්ධ වුණා ඉතින් අපි ඒක බොහොම සතුටින් තාත්තගේ හිත හොඳ වෙන හැටියට ඒ ජාතික පක්ෂයෙන් ඉල්ලන කෙනාට ඡන්ද දීලා ඒ කෙනා දිනවලා කටයුතු කරන්න අපි ඉතින් බොහොම සතුටින් හැබැයි වැඩිපුරේ නැහැ වැඩිපුරේ නිකන් කවුරුවත් එක්ක තරහ වෙලා කවුරුත් පක්ෂයක් අරගෙන හඬ සරුව හදාගෙන එහෙම පැත්තක් අරගෙන නැහැ අපිට අපි කරන UNP අපි කරන්නේ ඒකට කවුරුව විරුද්ධ වුණෙත් නැහැ අපි කාගවත් පක්ෂයකට විරහඳ කොමිනිස් පක්ෂයේ තීරණය වික්‍රමසිංහ දොක්ටර් වික්‍රමසිංහ මහත්තයා කොමිනිස් පක්ෂයේ ඒකෙත් කටයුතු අපිත් එක්කම එකට යන ළමයි තරුණයෝ කරනවා ඉතින් අපිත් ඒවට සම්බන්ධ වුණා කිසිම වාද වේදයක් කිසිම කාලෙක රණ්ඩු සරුවලයක් ඇති වුණේ නැහැ දේශපාලන කටයුතු කරන බොහොම සතුටින් දෙගොල්ලම කවුරු හරි දිනාවේ සංග දුරම ඒ වෙනුකනේ දෙන පුවා අපිට කමන්නේ අපි තරහ වෙන්නේ නැහැ කවුරුවත් එක්ක එහෙමයි දේශපාලනය කෙරුවේ ඉතින් කිසිම කාලෙක රණ්ඩුවක් කවුරුවත් එක්ක වාද වේදියක් ගැහුම් වීමක් අපේ අතින් සිද්ධ වුණේ නැහැ අපේ කණ්ඩායමේ කිසියම් කෙනෙකුගේ එහෙමුනේ නැහැ කවුරුත් සමගියෙන් හොඳින් සතුටින් ඒ ඡන්ද දීලා ඇවිල්ලා හද නැතුව එකිනෙ දිනා දිනුවම ඒකෙත් සතුට වෘත්ති විදිනෝ ඉතින් අසුටට වෙන්න දෙයක් නැහැනේ අපි සතුටු වෙනවා අනිත් එක්කෙනා තිනීමත් අපි සතුටු වෙනවා අපේ ඉනීමටත් අපි සතුටු වෙනවා ඔහොම කටයුතු කරගෙන දේශපාලනයෙන් කිසිම අර මේ JVP එකේ නායකයෝ තාත්ත හම්බ වෙන්න ආවනේ කීප දෙනෙක් කිතුරුගොඩ මන්ත්‍රීතුමා සෝමවංශ මහත්තයා ඒ ගැන මතක් කරන්න කවද්ද කිතුල නම් මතක තියෙන කිතුලගොඩ රෝහණ විජේවීර මත යයි ආවේ නැහැනේ ඒ මහත්තයා රෝහණ විජේවීර මහා ලොකු කෙනෙක් කෙනා මම අපි දැක්කේ නැහැ අපි දැක්කේ කිතුලගොඩ මහත්තයා මොකද්ද නම මට මතක නැහැ කිතුලගොඩ ජිනදාස කිතුලගොඩ
जिनदास किचिलवेडी महत्य बहुमत हैवी आप कवर दिन कवर मैं मगे कवर हाँ मम का दील अवील हटिंग अभी कटोच कर किसी आरवल किसी काल किसी देवनी ने चंद चंद देशपालन कटे गमे कटे मैं पुजलिक तमाम कटे मैं किसी अम्म काल के कौर वाद भेद या खदागन या किसी रंड सरवल या खदागन कोलाहल या किसी काल के पारवाल हदन वैड श्रमदान ये वट मैदी हाथ तूने को मत किया ना को हाँ एक ना एक दिन बहु मोंदे ऐसे के जब मैं पाल में लगीं किया ना मैं किया ना उड़ू का ना पाल में तेरे चीज ने मैं तेरे पाल में लगीं मामा पुंच काले स्कूल जाने काले वेल चिपुने थानी थानी में ये कुटे अन्ना है कड़ी पास तो हमें वेल चिपुने ඒ වේල දිගට ඕම ඇවිල්ලා මෙහෙම මේ අපේ දොල්කොඩින් මෙහෙම මෙහෙම ඔහම උඩහට ගිහිල්ලා උඩහා ගල් ලබන දොල් ගාවට වේල්ලේ යන්නේ වේල්ලේ යනකොට ඔය වේල්ල ලොකු කෙරුවා පාර හදාන ඒකට නම් මුල්ුනේ මං තමයි පාර ඉතින් කාටත් කියලා කුමුරු ඇවිත් කාරින්ට අපේ බාපා මුල් වෙලා का पशु पास बम गिहल ये पार टीक मे महापार गाल पार इंदला गल में फल में तो तम बाग अटिक कदू पार वाहिया पार दे पत्ति गुड़ा कुमर कुमर हिमियो और ඉඩම් වලින් උසකැන් වලින් පස් අරගෙන කරෙත් ඒ කාලේ වැහන්නේ වනේ කරෙත්ති තමයි ජීවි කරෙත්තිට ගුණා බැඳලා කරෙත්තිට පත් පුරවල පාරට ගිනාලා හැලලා ඕම තමයි පාරේ හැදුවේ එහෙම එහෙම හැදලා ගල්ලම අර ගල්ලම තියෙන හැතම කාලකට ටිකක් වැඩි මේ මහපාරේ ඉඳලා ගල්ලම කියන එකට හැතම කාලකට ටිකක් වැඩි ඔය ටික සම්පූර්ණම वाहन या कार्य का अन्याय है दुआ मूल अवधि दी ये पास तमें विक्रम सिंह दोस्त विक्रम सिंह महत्व मंत्री वर्या गल मुने लगेबुना चेहेपिटा चिबुना आंडी ओ विक्रम सिंह महत्व तमें इतने पार मैने बेनिंदूर उदाल दिखेटोम पार मैं मैंने खेते अम्म हमारा दे कप चल पार इत मिनुस का पागत मिनुस का पागन पल को वाहन बिना पोर पोर डाली हदागन ये वहन तम पलोली बिंदल पल को मट को अभी हे गोले कोहम कार आपे गमे गमेल है वाद भेद अच्छी है बड़े पत्र रोग पत्नी नह मम विचरा नहीं मम मगे वायस बहुजन एम निरोगी जीवत् निरोगी जीवत् हेतु ने मम हिता අපේ තාත්තලා මුත්තලාගේ කුඹුරු වල වී ගොවිතැන් කරලා වී ගොවිතැන් කරලා ඒ බත් තමයි කන්නේ රටහල් කෑවේ බොහොම හදිසියෙන් බොහොම තුනී රටහල් කන්නේම නැහැ වී කියන කාටත් අපේ මුත්තලා බාපලා ඒ කාණ්ඩට වී කියනවා ඉතින් අපේ තාත්තට දැන් ටිකක් අඩුයි අඩු නැත් අර අර තියෙන කාණ්ඩ දෙනවා तीन कांडी अर कालिया गत को हर मस पहन का एटी गत को तीन कि अरगन पौले विहाल हेम हूम आरगन काट को दिखा तीन काट
පවුලේ උදවිය අපේ බාප්පලා තාත්තලා මාමලා ඒ ඒ කාණ්ඩකේ තමයි මේ මේ මණ්ඩියේ ඉඳන් සේරම කිසිම අඩුවක් මේ කෑම බීමෙන් අඩුවක් උනේ නැහැ ඉතින් කොවිඩ් කියනවා කොවිඩ් මේ පොල් ගස් ගස් නැතුව නිකන් එළවලු එළවලු පල එළවලු පලතුරු නෙවෙයි එළවලු ජාති කන 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 බොන වර්ග වම්බොටු බණ්ඩක්කා කරි වෙන මුං ඇට ඕවා මේවා තියෙන ඒවා කෑමට ගන්නවා කිසි අඩුවක් වුණේ නැහැ අර අල වර්ග අල කියන්නේ වර්ගයේ මේ වැල් අල වැල් අල මෙන්න මේ ජනුත් මේ පුතා අලයක් ගොළු වෙලා මෙන්න මේ කොබිස පිළිකණක තිබිලා අලයක් මෙච්චර විචේ විගාලයක් ගෙනාවා ඒවා අල වැල්ල කියන වැල්ල කියන්නේ වෙන ජාතිය අල කියන්නේ අර වට නිකම්ම අල ඒ අල බහිනව මෙච්චර උත්තර දිගට එක එක ආලේ මේ තියෙනකට වැඩියදී සමහර අඩිය දෙකක් අඟල් අටක් දහයක් ඔහොම පුංචි පුංචි අය කියනෝ තියෙවා අවුරුද්දකට එක වතාවයි වැල් හිදුලා වැල් වලට හිටවන්න ඕන හිට හිටි කෝටු කෝටු හිටවල ඒවා ගිහිල්ලා අවුරුද්දට වතාවක් අර වැල් මැරි ගිනි ගියාම ඉතින් අලෙ ගුල ගන්නවා අලෙ පුංචි ඒවා තියෙනවා ලොකු ඒවා තියෙනවා අල තමයි ඒවයි නම අල වැල්ලල කියන්නේ වැල්ලල කියලා වෙනම වර්ගයක් තියෙනවා වැල්ලල කියලා වර්ග කියන්නේ ඒක පුංචි අල මේ පුංචි පුංචි පොකුරු පොකුරු බහින ඒවා වැල්ලල වැල්ලල අල බත් නැතුවට අල කම්බල ගත්තම වේල යන්න බඩු පිරෙන්නම කන්න පුළුවන් පෝල් ටිකක් ගාගෙන අම්මලා ඉතින් මක්ක හද සම්බල් අරෝම හදෙනවනි මාළුත් තියෙනවනේ සමහර විට එහෙමයි වැල්වල කෑම කන්න ඒවා පවුලේ දහයක් ඉන්නවනම් ඒ දහයටම සෑහෙන එක ටිකක් උගුල ගත්තම වේලකට ඇතු වෙන අල තියෙනවා අල උගුල ගන්න ඉතින් එළවලුත් ඒවා වටේටම තියෙනවනේ එළවලු බණ්ඩක්ක මාළු මිනිස් ඒවා මේ හිටවල තියෙනවා වම්බොටු කරිවිල ඒවත් තියෙනවා ඉතින් කෑම බීම හිගයක් උනේම නැහැ අපේ තාත්තලාගේ උපදෙස් අනුව ඔන්න ඔය ජාති අපට කෑමට මයියක තියෙනවා මයියක හේනක් හේන් වල හේන් කියන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුව කැලේ දුන්නනේ නිකන් අක්කරේ එකක් අක්කරේ හමාර ආණ්ඩුව කැලේ දුන්නා ආණ්ඩුව කැලේ ඉතින් අපි වල්කොට්ල මහගස් කපලා මහ හොර මේ තරම් හොර ගස් කපලා මේ පුච්චලා මේ ඒ හේන් හදාගත්තා ඒ හේන් වල මයියකයි කෙව්වම මයියක බැහනෝ ගෝඩන් තට්ටු වගේ මයියක බැහැලා මයියක ඉතින් කෑමට තියෙනවා හිගයක් නෑ කෑම කෑමීම ආදියෙන් හිගයක් උනේ නැහැ කිසිම කාලෙක ඉතින් හදිසි ඒවා මයියක පතල වකන්න ඉච්චෝ ඉච්චේ ඉච්චෑවෝ වල්මී ඕකුන් එනවා තාත්තේ මතක කාලේ එක එක බඩුවල මිල ගණන් කොහොමද කියලා චුට්ටක් මතක් කරන්න පඩිය කීයද දැන් තාත්තට මතකයිනේ තාත්තගේ තාත්තා මේ වත්තේ වැඩ කරලා කීයක් ගත්තද අර කවකටු පෙට්ටියක් ගන්න කීයක් වුණාද ආදි වශයෙන් අන්න එක චුට්ටක් මතක් කරන්න ඒක නම් ඇත්ත තමයි ඒවා කියන්නේ දුකයි මේ අපේ තාත්තා වැඩට ගියේ කුලි වැඩට ගලබඩ මහත්තයාගේ වත්තේ ගලබඩ හේ ඉතින් ගලබඩ හේනේ වැඩට ගිහිල්ලා 7:40 දවසට ගිහවන්නේ 7:40 අනේ ඉතින් අපේ අයියත් මේ තාත්තගේ පස්සේ ගිහිල්ලා වැඩට බාර දුන්නනේ ගොගිල් මහත්තයා කියලා කොන්දොස්තර කෙනෙක් හිටියා තාත්තගේ හාදයා ඒ ගොගිල් මහත්තයා කොන්දොස්තර තාත්තට සල් කරනවා හරියට රට දවල් වෙලා ගියත් වැඩ දෙනවා කපා හරිනේ නැහැ ඉතින් 7:40 හවස දී 7:00 විතර ඉඳලා හවස 5 වෙනකම් වැඩ කරන්න එපා 7:40
हतपाल साल देनी देने गलबिन कडपाल कडे ये कडे हाल तीन सिलर तीन आराम पालिया तो हाल हाल से हत नामिया शेरुआ एक किलो हाल के अनुभवी कोटा पुहाल शेरुआ हत नामिया जो है दुल्हा जंगुने हाथा हटा आप तो ये काल वाले आप हाथा तो ये तिबुना हाथा गोई तैंके होगा पोल के दिया हाथा तो ना हाथ तुझे कितने मामा काडिया के मामा काडिया के साम प्रकार कागज साली के तू कर साम प्रकार आखिए रुपया हाथी दाट सी साली एक तू ना वो किन काडिया जागे ना हाल मुठिया के ना काडिया दे साम प्रकार आप लूनी ने आपे कांड मजी की साम प्रकार पार साम प्रकार वेनुट आप ही पुज गली कब साली एक तू कर किना के रुपया पढ़ा पहना पोते के लिए आ गए ना मामा तो हमारे मैनेजर का मेरे पास चले जाते कहाँ दे ये खड़े के लिए हुआ कल पाल शुरू किया गैस चली जंग मारे क्या लिए का डागे ना क्या लिए लंदू वाली उनका डागा ना हिंदू तो जंग ऐसे कुछ वो पेड़ ये हमें पेड़ आती है ना वो क्या लिए ये लेते हैं पुंछी आया तो हमारे वकाल कान आने एम कट कोई एप्पल एप्पल मुग्ध पलंग आदि कान गल जीर के जाने के इतने हैं वो नतने हैं आप विशाख पो तमाय अवरुद्ध गान किए नमोत विशाख पो अवरुद्ध कटिए तो उत्सव गान नहीं है एक आगम संबंध पिंग 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 आते वेडोलट दागान वैसा पोए एक एक तो आवृद्धि उत्सव हेम गाता होद तमाय हेम आदास करें पमन है आवृद्धि उत्सव वैसा पोए उत्सव उत्सव वैसा पोए पोए दिनिया मिसाक्वा उत्सव दिनिया खटीत कौर भावता करी ने विशाख को तमाय पिता उत्सव दिनिया खटीत गन ओन होद में दवस नमूत अपी गाती ने आप आगे तेम सीढ़ी तो कुछ नहीं विशाख पो हेटे ती सामान्य सरसिली आग में काटे तू कर विशाख का फिर चुहे में फिर आकरा में उड़ पानी दंगलाना एवं एवं कराने अप्रैल माह से दहातुन दहातर पाल हो दिन हो तमाय वैसे तेल गया माजी कर नटला दिए किए मेरे सिंगल आवाज जो उत्सव किए हमारे टाइम वाले हमारे दिन वाले हमारे स्थान वाले पिट नहीं होल वो तरंग पीड़ा ये मेरे पवाते ना त्याग भोग दिया सामान्य नल किया हमारे में फीडा वर्तमान में लिस्सन गाहे व्यायाम लिस्सन गाहे व्यायाम वाले लोग आ गए ना हरी कहो हरी उड़ा उड़े गिहेंगे गिहेला कोड़ के गानों एक तमाय दिन में पुआ गाहे पत्र गाया पुआ गाहे गाला में लिस्सन पक्का तो गिहेस गिहेस गाला उड़े कुड़िया गाने वो कोड़ी गाता हूँ तमाय चैग आप मीनमें पोलवे मीनमें उत्सव पवाते मैं पोलवे उत्सव पवाते रहती है ना दौलते गुड है पो गाहक पुआ गाहक के टोला ये बात कहा आप लमाए ये गोले थी हादे न कोडिया गहला लेसन गहा लेसन गहे कि कोडिये गहना आज तुम हाथ निकले रहती हो ना वाले लोग गहा ना एक नहीं अटिकाते हैं गिल पूरे हरे नो हम पूरे हरिया अंत में अंत में एक नाठ या न कि एक ना
උඩටම කොහොම හරි ගිහිල්ලා දරි පණි ගහලා කොඩිය ගත්තා. ඉතින් ඒකට ලොකු තෑග්ගක් හම්බ වුණා. මේ 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 දොලකදී බයිල යන්නේ මේ දොල නාගහ දොල. මේ දොලේම උදා වලවල් හැදිච්ච තියෙන දොල පාරට වලවල් ඉබේ හැදිලා. ඒ ඒ හැදිච්ච වලවල් වල වතුර බොහොම පිළිහිදුවට ලිඳ වගේ තියෙනවා. උඟා දෙනෙක් මේ ගමේ පල්ලිහා කොනේ ඉඳලා උදා කොනටක් උඟා දෙනෙක් ගෑන් ළමයි පිරිමි ළමයි ගොල්ල කාණ්ඩ හැදිලා අත්තර දෙන එකතු වෙලා මේ දොල දිගේ උඩාට ගිහිල්ලා වල වල වලින් නාගෙන රජි තෝදගෙන කටයුතු කරන අවස්ථාවල් ඉතින් පායන වෙලාවට වහින දවසේ නාන් වැහෙනු වහින වාර දොල පාරක් වෙනවනේ දොල පාරින් එන වෙලාවට මේ දොලේ වතුර බොහොම පිරිසිදු මේ නාගහ දොල බොහොම වටිනවා කුඹුරි වලට පල්ලෙය හරි අනිත් උදාහරිය මිනිසුන්ට නාන්න කියන්න බොන්න යැපෙන්න ඉතාම වචන වස්තුවක් තමයි මේ නාගහ දොල. මේ නාගහ දොල මේකේ නම නාගහ දොල වටිනා වස්තුවක් නාන්නයි බොන්නයි රජි හොද ගන්නයි සේරටම මේක පාවිච්චි කරනවා. දැන් ඉතින් මේ අය තේ වතු තේ වගාව වටන් ගත්තයන් පස්සේ කානු කපලා ඒ කඩාගෙන කියලා ඒ පස්සේ ඇවිල්ල දොල කැන්තැන්වලින් ගොඩ වෙලා තැන්තැන්වලින් වලවල් හැදිලා ඉතින් සමහර තැන්වල මහ ගොඩුගින් වෙලා තියෙන දොල ගොඩ වෙලා එහෙම ගොඩ වෙලාම තියෙන්නේ නැහැ ටිකක් අර සියවගාව කරන් පස්සේ දොල අපිට හිදි වුණා දොල ගොඩ වුණා ඉතින් නෑම නෑමට හුඟක් උඩාට යන්න ඕනා හුඟක් උඩාට ගියාම මහ ගල්පර හතරක් පහක් වටේට ලවුම් වෙච්ච ලිඳ වගේ තැන් තියෙනවා මිනිහ පොවන තැන් ඔය තැන්වල දිලිලා වචනාගෙන එන අගත් එහෙමයි තාම දැනුත්තුෙන් මේ දොලේ කාණ්ඩේ උඩා ගිහල නාගෙන යන්නේ අහගන්න එබැවින් සුභාසිතේ කවියක් සුභාසිතේ හයවෙනි පන්තියේ ගත්තු එබැවින් සිදෙහි වියති නිගුණයි පවර කිරියෙන් දියර වෙන්කල හස මෙන් පතර මවිසින් කියන මෙහි වරදක් දුටත් හැර සතුසින් අසවු පදරු විමසා ගැඹුර සුභාසිතේ හයවෙනි කවිය ඇවින් සෙබෙහි විය තිනි ගුණයුත් පවර කියන්නේ ඒ නිසා ඊට සුභාෂිත මුල් කවිය තියෙනවා ඒ නිසා ගුණයුත් පවර පිරියෙන් දියර වෙන් කළ හසමෙන් පත පිරියෙන් දියර වෙන් කළ හංසයා වෙන් කළ හංසයා වගේ මවිසින් කියන මෙහි වරදක් දුටත් හැර කියන්නේ කවිපොත ලියන කෙනා කියන්නේ මම නෙවෙයි කවි මවිසින් කියන මෙහි වරදක් දුරක් හැර සතුසින් අසවු පදරුත් විමසා ගැඹුර සතුසින් අසවු පදරුත් විමසා ගැඹුර කියලා ඉතින් ඒ සුභාසිතේ ඔය කවිය කියන්නේ පහල පොරෙන ඉසිවර මුවෙනි මරණද දෙමළ සකු බඟද නොහසල සතට ගද තුවල නීති සත ගත්ත පද අරුත්ලෙද සිහල බසින් සැකවින් කියමි පද බැද එබැවින් සෙබෙහි වියතිනි එබැවින් කියන්නේ ඊට කලියෙන් ඒ කවියලෙන් කියවෙලා තියෙනවා එබැවින් කියන්නේ ඒ නිසා එබැවින් සෙබෙහි වියතිනි ගුණ යුත් පවර සභාවට කියනවා ගුණයෙන් යුක්ත පවර ගුණයෙන් යුක්ත පවර කිරියෙන් දිය වෙන් කළ හසමෙන් පතර කිරියෙන් හංසයා වතුර වෙන් කරලා බොනවා වගේ කිරිය වතුරත් එක්ක මිශ්‍ර වෙච්ච කිරි හංසයා කිරි වතුර වෙන් කරලා කිරි බොනවලු කිරියෙන් දියර වෙන් කළ හස කියන්නේ හංසයා වෙන් පතර මවිසින් කියන මෙහි වරදක් දුටත් හැර ඒ කවි හදාපු කෙනා කියනවා මවිසින් කියන මෙහි වරදක් දුටත් හැර පද රුත් විමසා ගැඹුර
පහල පොරේන ඉසිවරේ මුවෙනි මරණද දෙමළ සකු මගද නොහසල සතට දද පුවල නීති සත ගත පද අරුත්ද සිහල වසින් සැකවින් කියවි පද වේද නොම ගල් දෙකත්තුන මතමතක තිීන මේ මම ඒ කාලේ මම කඩය කෙරුව වෙළඳ හැලක් ඔය සම්පකාර ආදීවම් කරගෙන කරගෙන ඇවිල්ල දිගට පුද්ගලික වෙළඳ හැලට වැටුණා ඒ වෙළඳ සැල මේ මෙතන ඉස්සරහ තිබුණේ මේ පොළේ ඉස්සරහ ගොඩ ඒ වෙළඳ සැලට ගබේ ගෙටව් හැන්දාවට එකතු වෙනවා නිකන් රක්ෂි අධිකාරියෙක් වෙනවා තමන්ගේ උවමනාවටත් වෙන කාණ්ඩෙත් වෙනවා හැදිච්ච අයත් වෙනවා නැහැදිච්ච අයත් වෙනවා ඉතින් ඔය කාටත් සමසේ කාටත් සැලකන්න මට සිද්ධ වුණා මම කඩේ කෙළි වෙළඳාමට කඩේ ඉන්නවනේ ඉතින් ඒක නිසා මේ එන මිනිස්සු හිතල කරන අපරාධ වලටත් නොහිත ඉවේ සිද්ධ වෙන අපරාධ වලටත් දෙකටම මැදිහත් වෙන්න මට සිද්ධ වුණා මට සිද්ධ වුණේ ඒ කියන්නේ අර කඩේ මම ඇත්තටම ඉන්නේ මමනේ ඉතින් හරියාදුවක් කරගෙන ඉපිටහක ගමේ ඉපිටහ තැනකදී ඒ දෙන්නේ රණ්ඩු වෙලා ඉවර වෙලා මේ කඩේ ළඟට ඇවිල්ලා ඒ දෙන්න රණ්ඩු හදාගන්නවා ඔය රණ්ඩු හදාගන්න අතර තුරේ තමයි අර එක්කෙනෙකුට පියෙන් ඇන්න පියෙන් ඇල්ල දිව්වා පියේ ඒක හරියට වැඩි නැහැ පිහේ වැටුණ හරි කොහොම හරි මට අහු වුණා මේක පිහේ මගේ ඇතට අහු වුණා ඒ පොර බදලා හැඳුල් මයි අතට පිහේ අහු වුණා පිහිටි පිහේ මං ඒකකින් තුන්නේ නැහැ ඉල්ලන්න ආවෙත් නැහැ හංගලැතිව තාමත් හංගපු සැරි කොහේ ඇති මට තාම මතකේ නැහැ පිහිට මොක උනේ මොකවුනම උනේ මොකද කියලා මගෙන් ඉල්ලන්න ආවෙත් නැහැ රටේ ඉන්න බාල බාල මේ හරි අහංකන් දෙන බාල දරුවන්ට අවබෝධ කරගන්න හොඳ හොඳ ගතිගුණ තමයි මම පවත්වලා තියෙන්නේ ඒක මගේ ලොකුකමක් නෙවෙයි අපේ තාත්තගේ කියන ගුණවත්කම අපේ තාත්තගේ කියන ගුණවත්කම උඩ කිසියම්ම සහෝදර සහෝදරියෙක් එක්ක අඩදබරයක් විරුද්ධවාදිකමක් අමනාපයක් හදාගන්න එපා හදා නොගත යුතුයි කියන වචන ගතිගුණ ක්‍රියාකාරකම් සේරම අපේ අම්මයි තාත්තයි අපට දුන්නේ කිසියම්ම අවස්ථාවක සහෝදර සහෝදරියොත් එක්ක අමනාපයක් විරුද්ධවාදිකමක් හදා නොගත යුතුයි යන උපදේශය දෙන ගතිය වචනින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් ඒ අම්මයි තාත්තයි දෙන්නම අපට දුන්නා ඉතින් ඒක අනුව හොඳ නරක ඉගෙනගෙන හුදනායක පුහුණු වෙන කාලය වුණාම ඉතින් මට පුළුවන් වුණා අපේ අයියා නැති වුණ නිසා අපේ අයියා මූලික කටයුතු කරන්න වුණේ නැහැ ඒක මා මූලික කම මට සිද්ධ වුණා ඉතින් හැම අවස්ථාවකදීම අපේ බාප්පගේ උපදෙස් අරගෙන
අපේ තාත්තගේ බාල මලිය අපේ බාපගේ උපදේශ අරගෙන ඒ සහෝදර සහෝදරියන්ගේ කටයුතු ඉදකඩන් බෙදා හදා ගැනීම ආදී සියලු කටයුතු වලදී අපේ බාප්පා අපේ තාත්තගේ බාලම මලිය ඒ මලියගේ උපදේශ අනුව හැම අවස්ථාවකදීම ඒ කටයුතු යහපත් අන්දමින් සිදු කරන්න පුළුවන් වුණා ඒ වචන වලින් ඒ ක්‍රියා වලින් ඒ හිත් වලින් ඒ හොඳ හිතක් මිසක් නරක හිතක් කාටවත් අවඩක් වෙන හිතක් ඒ බාප්පලාගේ මාමලාගෙන් මට ලැබුණේ නැහැ ඒ ලැබුණේම හැම අවස්ථාවකදීම කාගේත් යහපතට හේතු වෙන තමන්ගේ සහ ඒ අයගේ යහපතට අනිත් අයගේ යහපතට හේතු වෙන ක්‍රියාවක් තමයි කරන්නේ කියලා උපදෙස් ලැබුණේ කරලා පෙන්නන්නත් එහෙමයි කරලා පෙන්නන්නෙත් එහෙම හොඳ දෙයක් තමයි හොඳ දේ කිරීමෙන් හොඳක් සිද්ධ වෙන බව ක්‍රියාවෙන් පෙන්නනවා ඒ කාණ්ඩේ අප මට මට විතරක් නේ කාටත් එහෙමයි මම ඉතින් කොහොම හරි යටින් ඉඳලා ඌමනා ටික මම ගන්න අරගෙන ඒක ක්‍රියාත්මක කරනවා පවුලේ මගේ පවුලේ අනෙක් කටයුතු වලදී ඒක ක්‍රියා කරනවා එහෙම ඒ විදිහට මේ විදිහට මේ කෙනාට මේ ඉඩම මේ කිය යුතුයි කියන එක තීරණය කරලා මම තීරණය කරලා මම අපේ ගෙදර මගේ පවුල එක්ක කතා කරනවා මට වැඩියෙන් අහගන්න කෙනෙක් නැහැ කෙනෙක් හිටියේ නැහැ ඇහුවට කියන්න කවුරුත් දන්නේ නැහැ මේ ඒ ඉඩම් තිබුණා හුඟක් හරි අක්කට බාගේ හරි ටික ටික හරි කාටත් මල්ලයාටයි නංගිලාටයි බෙදා ගන්න තරමක ඉඩම් තිබුණා ඉතින් ඒ තියෙන ඒවා සුදුසු හැටියට මේ විදියට අසවලාට මේක කියලා තීරණය කරන්න මටම සිද්ධ වුණා සිද්ධ වෙලා මම අපේ ගෙදර අපේ පවු මගේ පවුලත් එක්ක ඔය දැන් තින්නේ එයත් එක කතා කරනවා ඉතින් එයා කියනවා මිසක් හරහක් කියන්නේ දන්නේ නැහැ තේරෙන්නේ නැහැ හරහක් කියන්නේ ඉතින් ඒක හොඳ හැටියට මම තීරණය කරලා කිව්වා මෙන්න මෙහෙම කරනවා කියලා කිව්වා කියලා ඉඩකඩන් කාටත් අඩු නැතුව තිබිච්චේවා අක්කර භාග සමාරුවට අක්කර භාග සමාරයකු ගුරු තිබුණා ගොඩේ ඉඩමුත් තිබුණ එහෙම ඉතින් මට දැන් මතකෙන ඔවයි නංගනං අරෝ මේවා කොහොම වුණත් කිසිම ඔවුන් ඔවුන් අතරේ හෝ අපි මගේ පවුල අතරේ අපි දෙන්න අතරේ හෝ ඒ ඉඩම් දීමනාවේදී වාද භේදයක් ඇති වුණේම නැහැ එහෙම නොවන හැටියට ඒ කටයුතු කරන්න මගේ හදවතේ තිබුණා මට පුළුවන් වුණා කාටවත් දොස් නොකියන විදියට ඒවා කරන්න මගේ භාර්යාව ඔයයන් ඉන්නේ වටපිට බල ඔය තියගොඩ අපේ තාත්තා ওই කපුකම අපේ තාත්තා තමයි ওই කපුකම මේ මට මම ඉපයි කියද්දි ඔය ගෙදරට යන්න ඉපයි කියද්දි ගිහිල්ලා තාත්තා ඕක දෙදුවේ ඒත් තාත්තා දෙදු හන්දා ඕක කොහොම වෙච්චාවේ කියලා මමත් කිසිම පාඩු හිටිය ඉතින් ඒක එහෙම ඉස්තර වුණා ඉතින් මේ හැබැයි එකක් වුණා මේ ඔහොම කාලෙදී පවුල්වල සම්බන්ධයක් තියෙනවා මේ අම්මා මුල් බබා හම්බ වෙන්න ඒ දෙමව්පියන්ට බාර දෙනවා අපේ තාත්තා කිව්වා එහෙම දෙන්න බෑ මේ අපේ තාත්තා මෙහෙ ගෙදර නවත්ත ගත්තා
ඒක නවත්තගෙන ඉතින් ඒ කටයුතු සිද්ධ කළා. ඒ දෙමව්පිය ඒ පවුලේ දෙමව්පියෝ ඉතින් කවුරුත් ඇවිල්ලා ඒ කටයුතු අපේ ගෙදරට ඇවිල්ලා තමයි කළේ. ඒ කටයුතු කිසි අඩුවක් නැතුව වාද භේදයක් නැතුව බොහොම හොඳින් කළා. ඉතින් ලොකු පුතා ක්‍රියම් පාලේ ඉතින් හම්බ වුණ පුතා පළමු. ඉතින් ඊට පස්සේ මක්කද මක්කද ඊට පස්සේ අනිත් පුතා ඊට පස්සේ දුවේ එකදු කොහෙදයි ඒ මතක නැහැ. කොහොම වුණත් ඉතින් තාත්තගේ අම්මගේ උපදෙස් ඒ වෙලාවේදී බොහොම හොඳට මට දෙනවා. ගුණනෙත්තුගේ සෝමෝති වික්‍රමපාල ලොකු පුතා. ඊළඟට දුවෙක් හල්ලිකා කිහිකට සමර වික්‍රම ගෙදර. සමර වික්‍රම ගෙදර තමයි මේ ගෙදර ඉන්න මේ ගෙදර ඉන්න වෙන්නේ එයයිට එයයිට යහපත් සැපවත් සුභවත් ප්‍රියජනකව කටයුතු කරන්නට මගේ අම්ම තාත්තගේ සහ පවුලේ පාපයා සහෝදර සහෝදරියන්ගේ ඒ වගේම මගේ උපන් වික්‍රමපාල පුතා මූලිකව අනිකුත් සියලුම දරු දරුවන් කිසියම්ම කෙනෙකුගෙන් වාද භේදයක් අමනාපයක් අඩදබරයක් නොවේ. පවුලේ සියලු කටයුතු සිද්ධ කරන්නට සහාය දුන්න බව මම ඉතාම සතුටින් ප්‍රකාශ කරන ගමන් ඒ සම්බන්ධව ප්‍රශ්න කරන්න හිතා ගන්න ඔබ සම සූදානම් වීම ගැනත් ඔබට රත්නත්‍රය පිහිට ලබා ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියලා ඔබ සැමට මේ යහපත් වචන යහපත් වූ වචන ටික ක්‍රියාකාරී කටයුතු ටික ඇහුම්කන් දෙන්න හොඳින් බලාපොරොත්තු වුණු එක ගැන ඔබ සැමට රත්නත්‍රය පිහිටයි කියලා මා ප්‍රාර්ථනා කරමින් ඉතාම දුරබැහැරයටගෙන මේ කටයුතු අපේ පවුලේ කටයුතු සම්බන්ධ සොයා බලලා ලියාගැයි කියාගෙන තවත් කෙනෙකුට දැන ගැනීමට ඉඩ සලස්සන්න ඔබ දෙපළ සූදානම් වීම ගැන ගෞරවාදරයෙන් නමමි. ඔබ සමටත් ප්‍රාර්ථනා කරමි.
Thank you.